අයිබෝවන් සුබ දවසක් යාළුවනේ මම අද ඉතා සන්තෝෂයෙන් ඉන්න දවසක් හේතුව මොකද ඊයේ මගේ සබ් කරන පිරිස 1100 දක්වා වැඩි වුණා ඉතින් ඔයාලා සියලු දෙනාට මම ඉසනමා ආචාර කරනවා බොහොමත්ම ස්තුතියි ඉතින් අදත් රැඳී සිටින්න කහ ගලවන්න සුදුසුම අවස්ථාව මොකද අද මම ගේන්නේ කහ ගලවන්න සුදුසුම අවස්ථාව කොහොමද කියලා ඔබව දැනුවත් කරන්න රැඳී සිටින්න ටිකටම කහ ගලවන්න සුදුසුම අවස්ථාව මොකද්ද කියලා ඔයාලට පැහැදිලි කරලා දෙන්නයි උත්සාහ කරන්නේ මම කහ පාත්තියක් දැම්මා මීට අවුරුද්දකට විතර ඉහතදී එතනදී ඒ දාපු කහ බීජ ඉඟුරු වලින් මම මේ දැම්මේ මේ කහ පාත්තිය ඉතින් මේ කහ පාත්තිය දැන් ගලවන්න සුදුසුම අවස්ථාවට පත් වෙලා තියෙනවා ඒ කියන්නේ මේ පත්‍ර සියල්ලම පිලිස්සුනාට පස්සේ අලුත් පත්‍ර එන එක නතර වුණාට පස්සේ තමයි කහ ගැලවීමට සුදුසුම අවස්ථාව විදිහට මට ඔයාලට කියන්න තියෙන්නේ. ඔයාලත් අවුරුද්දකට ආසන්නයි නම් බලන්න ගිහිල්ලා කහපාත්තිය මෙහෙම කොළ හොඳට වෙහිලා තියෙනවද කියලා. එහෙමනම් ඔන්න ඔයාලගේ අස්වැන්න නෙලා ගන්න හොඳම අවස්ථාව ඒක තමයි. ඉතින් යාළුවනේ මම මේ කහ අස්වැන්න ගලවන්න කලින් මම ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ මේ කහ බීජ කහ අල පොළවේ ගමන් කරන්නේ හරස් අතර ඒ නිසා ඉතා පහසුවෙන් මේ ගලව ගන්න පුළුවන්. දැන් ඔයාලා කහ ගලවනකොට මේ පත්‍ර අමුවෙන් තියද්දී කහ ගැලෙව්වොත් එහෙම ඔයාලට ලබා ගන්න පුළුවන් අල කිලෝ 10කින් විතර වේලුණු කහ කුඩු කිලෝ 1ක් විතර තමයි ලබා ගන්න පුළුවන්. ඉතින් මේ මට්ටමට හොඳින් වේලිලා මේ નિયમિત අවස්ථාවට ආවට පස්සේ මේ කහ අස්වනු නෙලන එක ඉතාමත් වාසි සහගතයි. මොකද මේක කිලෝ 7කින් 5ත් 7ත් අතර ප්‍රමාණයකින් අපිට කහ කුඩු කිලෝග්‍රෑම් 1ක් සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ කවදාවත් ගලවන්න එපා කහ මේ විදිහට පත්‍ර හොඳටම වියලිලා තියෙන අවස්ථාව එනකල්ම ඉන්න ඊට කලින් පත්‍ර අමුවෙන් තියද්දි කහ ගලවන්න යන්න එපා. ඔබගේ අස්වැන්නෙන් નિયમિત ප්‍රතිලාභ ලබන්න හම්බෙන්නේ නැහැ. වැඩි කහ ප්‍රමාණයකින් අඩු කහ ප්‍රමාණයක් තමයි ලබා ගන්න පුළුවන්. දැන් මේ මම මේ කරන මේ විදිහට මේ පිලිස්සුන් සහිත මේ වියලිලා තියෙන පත්‍ර සහිත එකෙන් කරන්න ගියොත් එහෙම ඔයාලට අවස්ථාව ලැබෙනවා කහ කිලෝ 5කින් කහ කිලෝ 6කින් එහෙම නැත්නම් කහ කිලෝ 7කින් ඔයාලට අනිවාර්යයෙන්ම කහ කුඩු කිලෝ එකක් සකස් කරගන්න. හොඳයි රැඳී සිටින්න අපි මේ කහ කොහොමද ගලවන්නේ කියලා බලලා මම ඔයාලට මේවා ගලවලා පෙන්නන්න. ඔයාලට මේ පේනවා මේ හොඳට මේ දැන් කහ අල ඉරලා ඉතින් මේක අපිට ඊට පස්සේ බීජාලත් මේකෙන්ම ලබා ගන්න පුළුවන් හොඳ සුදුසු ඒවා තෝරලා තියලා ඊජල විදිහට ඊතර ඒවා කහ කොටලා අපිට කෙලින්ම ආහාරය සඳහා ගන්න පුළුවන් මම කහ සකස් කරන විදිහ ඉදිරියේදී වීඩියෝ එක මම මේක ඔබලට දාන්න මේ බලන්න මේවා හොඳට වේලිලා තියෙන්නේ මේ වල්පල ගලවන්න උනේත් නෑ ගෙදිගට වර්ෂාව තිබ්බා අපි දැන් මේ කහ ටික ඊට පස්සේ වතුර ටිකක් දාලා හොදලා පිරිසිදු කරගෙන අනවශ්‍ය
මේ ගස්සන්න පොඩ්ඩක් හොදලා සුද්ධ කරලා පොඩ්ඩක් පිළිලකට සකස් කරගන්න යන්නේ. ඔන්න කිලෝ සාමාන්‍යයෙන් 10 හොදලා සුද්ධ වෙලා එනකොට කිලෝ 10කට වැඩි 12ක් විතර තියෙන පොඩි කහ පාත්තියක් දැම්මේ. වේලුණු කහ කිලෝ 2ක් විතර හදාගත්තා. ඒ කිලෝ 10කටත් වැඩියෙන් තියෙන 12ක් විතර තියෙන. අනිවාර්යයෙන්ම මෙතනින් කහ කුඩු කිලෝ 2ක් හදාගන්න පුළුවන්. මම මේ කහ බීජ බොහොම ස්වල්පයක් ගෙනල්ලා මේ එක පාත්තියක් පොඩියට හදාගත්තේ. ඉතින් ඇත්තටම දැන් මෙතනින් කහ කිලෝ 2ක් මට සකස් කරගන්න පුළුවන්. මම ඉදිරියේදී ඔයාලට වීඩියෝ එකක් ගේනවා කොහොමද මේක සකස් කරන්නේ කියලා. දැන් මම මේක මේ හොදලා මේ විදිහට මම නැවත වරක් මේවා හොද ගන්නවා. ඊට පස්සේ මේවේ තියෙන මුල් කැබලි ඒ වගේ දේවල් අයින් කරලා මේක ලස්සනට හෙට උදේ නැවත මේක සකස් කර ගන්න ඕනේ වේරෙන්ඩ හැරලා. ඉතින් යාළුවනේ වරටත් මේ වගේ කහ ටිකක් වගා කරගත්තොත් අවුරුද්දකට දෙකකට ඇති ප්‍රමාණයක් වෙනවා. කහ කිලෝ 2ක් විතර අවුරුද්දකට කොහොමද ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ මම මේකේ බීජාලය අරගෙන නැවත පාත්තියක් හදනවා ඊළඟ අවුරුද්දේ ප්‍රයෝජන සඳහා. ඔයාලටත් එහෙම කරන්න පුළුවන්. ඒත් එක්කම මගේ වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න අවශ්‍ය නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මට මගේ channel එක බලන 1000ට වැඩි පිරිසක් දැනට ඉන්නවා. 1100ක් විතර. ඉතින් මට හරි සතුටුයි. ඉතින් ඔයාලගේ ඔයාලා මගේ වීඩියෝ බලන එක මට යෝධ ශක්තියක්. ඉතින් ඉදිරියටත් මම මේ ශක්තිය ඔබෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබට මම හිසනවා ආචාර කරනවා. බොහොමත්ම ස්තුතියි. එහෙනම් අදට සමු ගන්නවා වීඩියෝයෙන්. නැවත අලුත් වීඩියෝකින් අපි හම්බෙමු. කහ කොහොමද කහ තම්බලා මේක අපි සකස් කරගන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම්.